अंतिम अभ्यास अभ्यास एक अभ्यास करा कि मैं होमवर्क वगैरह तू नहीं करा दल होमवर्क टिक करा इसी एक अभ्यास गाना गुड़ा खेद हुआ आंधी इतरू गाना टिक गेदर दी करा ने दूना अतुस्तान वाला ना बोला माई करा कराने प्रश्न अंक दहाई वगे वे काम पांति कर ला इतरू गाना टिक दूना ने हरे अनुपात पाठ पटांगारा मूल टीका कथा करा अभ्यास मालावत करा होमवर्क वगैरह बुद्धू ने एटिका तो बोलना तो करा ना अरे तब तो यापि इन्ना हदान ने उतनी फसे में तुल्ले अनुपात अनुमान चुका हुआ दान है अरे तो तुल्ले अनुपात अनुमान चुका हुआ दान ने पार्ट में ही लगता तुल्ले अनुपात एक समान भाग ये भी तुम्हारे गेम हो एक समान भाग ये भी तुम्हारे गेम ना लगा एक भाग ये भी आप समान कोटा समान कह रही देह कट का कला एक कह लगा बात को मैं तेरा कुछ रात दबुते थी इन्हें मैं देखें भाग दो एक आई ने और देखें कह रही ऑप्शन में देखा ही लेकिन एक भाग दो आपका माइक आता है ये लगा काम के लिए मामा समान के लिए हाथर रख कर टका पला कैरी देखा आप करते हो संपूर्ण भाग के लिए कैरी हाथर रख कर टका पला कैरी देखा आप करता हाथर इन काम को देखा ही नहीं फाड़ कर लतीने प्रमाण ये लगा काम के लिए मामा समान के लिए हाई कर टका पला समान के लिए हाई कर टका पला कैरी तुम्हारे गान में है संपूर्ण ने का हाई कट का पला हाई पांगु तुम्हारे ने हो तो मां इतना निकाल मेरे पार्ट कर ला दी है ना प्रमाण अवस्था तुम्हें में मेरे क्या इतना लोगों देंगे तो पांगे लिया मामा बिना ला समान कैरी देह कट का पला मैं कैरी ला देना वां गया आंगन टर इलाक पांगे लिया समान कैरी हाथर कट का पला मैं कैरी देख हम देना सौभाग्य इलाकिए मम कैली हाईकट कपल सामन कैली तुना देना प्रशीट इतकोट तुम दिनाट हम प्रमाण मुखदी काटहारी वेड़ी हम बुना काटहारी अड़वे हम बुना तुम दिनाट मेक प्रमाण हम बुनी तुम दिन आठ में हम बच्चे प्रमाण हम पाठ कर लेंगे
තුන්දෙනාටම හම්බ වෙච්ච ප්‍රමාණ එක සමානයි. ඔව්. එතකොට මේ ප්‍රමාණය අපි ලිව්වොත් භාග සංඛ්‍යාවක් ලෙස දෙකෙන් පංගු එකයිනේ. කෑලි දෙකකට කපලා එක කෑල්ලක්. මේ ප්‍රමාණය අපි ලිව්වොත් කෑලි හතරකට කපලා කෑලි දෙකක්. හතරෙන් පංගු දෙකයි. ඈ? එක සමානයිනේ. කාටවත් වැඩියෙන් කාටවත් අඩුවෙන් හම්බ වුන්නේ නැහැ. හැමෝටම එක ප්‍රමාණයක් තමයි හම්බ වෙලා තියෙන්නේ. කෑලි ගාන වෙනස් වුණාට එකම ප්‍රමාණයක් නෙමෙයි තුන්දෙනාටම හම්බ වෙලා තියෙන්නේ. ඔව් සමානයි. එතකොට මේ භාග විශාලත්වයෙන් සමානයි. මේවට අපි කියන්නේ තුල්ලේ භාග. මතකයිනේ තුල්ලේ භාග? තුල්ලේ භාග. හරිද? තුල්ලේ භාග. එතකොට මතකද දැන් දෙකෙන් එකයි හතරෙන් දෙකයි හයෙන් තුනයි. එකිනෙකට සමානයි. හරි? ඒ කියන්නේ උදේ දෙකෙන් එක කියන භාගයයි හතරෙන් දෙක කියන භාගයයි හයින් තුන කියන භාගයයි දෙකෙන් පංගු එකයි කියන භාග සංඛ්‍යාවයි හතරෙන් පංගු දෙකයි කියන භාග සංඛ්‍යාවයි හයෙන් පංගු තුනයි කියන භාග සංඛ්‍යාවයි එකිනෙකට සමානයි. මේක තේරුම් ගන්න සමානයි කියලා. ඔව් මේ වල පුතේ අපි කියනවා තුල්ලේ භාග කියලා. මොනවද කියන්නේ? තුල්ලේ භාග. මතකයිද? තුල්ලේ භාග මතකයි. හොඳයි. හරි. එතකොට අපි තුල්ලේ භාග කියන්නේ විශාලත්වයෙන් සමාන භාග. විශාලත්වයෙන් සමාන භාග. තේරුණාද? ඔව්. මේ තුල්ලේ භාග ලියන විදිය මතකයිද ඕගොල්ලන්ට? දැන් මම දෙකෙන් එකට තුල්ලේ භාග ලියන්න කිව්වොත් ඕගොල්ලෝ මොකද කරන්නේ පුතේ? උඩයි යටයි එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. උඩයි යටයි එකන්නකෝ දෙකෙන් ගුණ කරොත් කීයද දෙන්නේ? එක්වරක් දෙක දෙකයි දෙවරක් දෙක හතරයි. අන්න හතරෙන් දෙක කියන තුල්ලේ භාගය එනවා. හරි. එහෙම නැත්නම් උඩයි යටයි අපි තුනෙන් ගුණ කරොත්. හරි. උඩයි යටයි තුනෙන් ගුණ කරනවා. එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕනේ. ලවයයි හරයයි. එතකොට මෙතන කුටේ කී දෙන්නේ? එක්වරක් තුන තුනයි දෙවරක් තුන හයයි. අන්න හයෙන් තුන නේ. එකද තුල්ලේ භාග ලියන විදිය. මේ 6යි 9යි එකම සංඛ්‍යාවකින් ගුණ කරලා ලියන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒවා තමයි තුල්ලේ භාග. දැන් අපි අද මේ ඉගෙන ගන්න හදන්නේ පුතා තුල්ලේ අනුපාත. තුල්ලේ අනුපාත. තුල්ලේ අනුපාත. හරි මම පුතක් මේ තුල්ලේ භාග ගැන මතක් කරා. හරි නේද? තුල්ලේ භාග. ඔව්. හරි මතකයිද තුල්ලේ භාග? අපි කලින් ඉගෙන ගත්ත පාඩමකනේ භාග පාඩමේ ඉගෙන ගත්ත තුල්ලේ භාග. දැන් පුතේ ඒ වගේ මේ තුල්ලේ අනුපාත ලියන්නයි දැන් අපිට තියෙන්නේ. හරි දැන් හිතන්නකෝ පුතේ අපි බදාම මිශ්‍රණයක් හදන්නයි හදන්නේ. මොනවද? බදාම මිශ්‍රණයක්. හරි. බදාම මිශ්‍රණය හදද්දී පුතේ සිමෙන්ති බාල්දි එකක් දැම්මොත්. සිමෙන්ති බාල්දි එකකට අපි සාමාන්‍යයෙන් වැලි බාල්දි 6ක්වත් දානවා. හරි. ඒතර සිමෙන්ති සහ වැලි කලවම් කරන අනුපාතය. කීයද පුතේ? බදාම මිශ්‍රණයක් හදද්දී සිමෙන්ති එක බාල්දියක් අරන් දැම්මොත් සිමෙන්ති බාල්දියකට පුරවලා දානවා. එතකොට ඒ බාල්දියෙන්ම වැලි 6 පාරක් පුරවලා දාන්න ඕනේ. දැකලා තියනවද? බදාම අරනවා වාස්ලා මිශ්‍ර කරන කලවම් කරන අනුපාතය 1:96යි. දැන් පුතාලා මම අහනවා සිමෙන්ති බාල්දි දෙකක් දැම්මොත් මට කියන්න වැලි බාල්දි කීයක් දාන්න ඕනේද? මොනවද සිමෙන්ති කොට්ටෙන් සිමෙන්ති බාල්දි දෙකක් පුරවලා දාගන්නවා. මොන එක බාල්දියක් සිමෙන්ති පෙරෙව්වා දැම්මා. තව බාල්දියක් සිමෙන්ති පුරවලා දැන් මේ අපි සිමෙන්ති දාගත්ත බාල්දි දෙකක් සිමෙන්ති කොට්ටෙන් අරගෙන මම අහනවා ඔතෙන්ට වැලි බාල්දි කීයක් දාන්න ඕනේද? බාල්දියකින් වැලි පුරවලා කී පාරක් දාන්න වෙනවද?
අතුස්සන්න හොඳයි උත්තර දාන්න කී පාරක්ද දාන්න ඕනේ සිමෙන්ති එකකට වැලි 6ක් දාන්න ඕනේ ආයි සිමෙන්ති එකකට ආයි වැලි 6ක් දාන්න ඕනේ ඒ කියන්නේ පුතේ සිමෙන්ති දෙකකට වැලි 6 ව දෙකක් වැලි බාල්දි හොඳයි 12ක් දාන්න ඕනේ වැලි බාල්දි 12ක් දාන්න ඕනේ තේරුණාද ආ අන්න පුතේ මේකට අපි කියනවා මොකක් කියලාද තුල්ලේ අනුපාතයක් කියලා 1:96ට තුල්ලේ අනුපාතයක් තමයි 2:12 කියලා කියන්නේ තේරුණාද හරි 1:6 කියලා අනුපාතයට 1:96ට තුල්ලේ අනුපාතයක් තමයි 2:12 කියලා කියන්නේ මම සිමෙන්ති කොටෙන් සිමෙන්ති බාල්දි 3ක් දැම්මොත් දැන් කියන්න එපා මොකද අහගෙන ඉන්න සිමෙන්ති කොටෙන් සිමෙන්ති බාල්දි 3 පාරක් අරන් දැම්මොත් කාටද කියන්න පුළුවන් වැලි ගොඩෙන් වැලි බාල්දි කීයක් අරන් දාන්න ඕනේද හොඳයි සිමෙන්ති 1කට වැලි 6ක් දාන්න ඕනේ ආයි සිමෙන්ති 1කට ආයි වැලි 6ක් දාන්න ඕනේ ආයි සිමෙන්ති 1කට ආයි වැලි 6ක් ඔව් 6ව පුතා 3ක් 6ව 3ක් 18ක් දාන්න ඕනේ අන්න පුතේ තුල්ලේ අනුපාතයක් ආයි මම ලිව්වා 1:6ට තුල්ලේ අනුපාතයක් මම ආපහු ලිව්වා පුතා මට කියන්න සිමෙන්ති බාල්දි 5ක් දැම්මොත් 5ක් සිමෙන්ති බාල්දි 5ක් දැම්මොත් වැලි ගොඩෙන් වැලි බාල්දි කීයක් දාන්න ඕනේද හොඳයි හොඳයි හරි එතකොට සිමෙන්ති 1කට වැලි බාල්දි 6 ගානේ දානවා නම් සිමෙන්ති 5ක් කියන්නේ බාල්දි 1කට 6 ගානේ වැලි 6 ඒව 5ක් කීයද 30ක් දාන්න ඕනේ අන්න පුතේ මම මේ ලිව්වේ 1:6 කියන අනුපාතයට තුල්ලේ අනුපාත තුල්ලේ අනුපාත තේරිච්ච කට්ටිය අත උස්සන්න තුල්ලේ අනුපාත තේරිච්ච කට්ටිය අත උස්සන්න හොඳයි තේරුණා දැන් ඔය වගේ පුතේ අපිට ඕනම අනුපාතයකට තුල්ලේ අනුපාත ලියන්නයි පුළුවන් ලියන්න පුළුවන් ලියන්නයි තියෙන්නේ නේ තේරුණාද පැහැදිලිද හරි ඒ කියන්නේ පුතේ දැන් මේ 1:6 බලන්න හරි 1:6 කියන අනුපාතයේ 1:6 කියන අනුපාතය පුතේ සමාන වෙනවා 2:12 කියන අනුපාතයටම ඇයි ඒ තුල්ලේ අනුපාත නිසා නේ 1:6 සමානයි 2:12ට හරි ඔබ පුතේ ආයි සමානයි 3:18ට නේ තුල්ලේ අනුපාත අර තුල්ලේ භාග වගේ නේ තුල්ලේ භාග කියන්නේ සමාන භාගනේ ඒ වගේම තමයි පුතේ තුල්ලේ අනුපාත ලියද්දි මතක තියාගන්න එකිනෙකට සමාන වෙනවා හරිද හොඳයි අපි නම් මෙහෙම ලියමු හරි අපි පුතේ මෙහෙම පටන් ගමු ලියලා ඇහෙනවද කියන එක ඇහෙනවනේ හරි දැන් පුතේ අපි තුල්ලේ අනුපාත කියලා මාතෘකාව දැම්ම නේද හරි ලියන්න මෙහෙම මම කියන එක ලියන්න උදාහරණ කියලා දාලා උදාහරණ කියලා දාන්නකෝ උදාහරණ හරි නේද හරි ලියන්න මම කියන එක සිමෙන්ති සහ වැලි සිමෙන්ති සහ වැලි සිමෙන්ති සහ වැලි 1:96 සිමෙන්ති සහ වැලි 1:96 සිමෙන්ති සහ වැලි 1:96 අනුපාතයට
196 අනුපාතයට මිශ්‍ර කරනු ලැබේ මිශ්‍ර කර බදාම සාදනු ලබයි 196 අනුපාතයට මිශ්‍ර කර බදාම සාදනු ලබයි බදාම උතාල බදාම අපි ගන්නෙ මොනවා වලටද බදාම බදාම හදාගත්තට පස්සේ මොනවද කරන්නේ බදාම වලින් ඈ ගෙවල් හදන්න ගන්නවා ගල් බඳින්න හොඳයි බදාම සාදනු ළමයි නේ හරි සිමෙන්ති සහ වැලි ගෙවල් හදන්න කපරාදුවට නේ ගන්නවා හොඳයි 196 අනුපාතයට මිශ්‍ර කර බදාම සාදනු ළබයි හරි ඊවද හැමෝම සිමෙන්ති සහ වැලි 196 අනුපාතයට මිශ්‍ර කර බදාම සාදනු ළබයි ලිවද උදාහරණ කියලා දාලා හරි දැන් අපි ලියමු මෙහෙම කියන්න 190 ඊළඟ රූලේ ලියන්න ඊළඟ රූලේ ලියන්න 196 අනුපාතයට 196 අනුපාතයට තුල්ලේ වූ අනුපාත අනුපාත තුනක් ලියන්න එක 96 අනුපාතයට තුල්ලේ වූ අනුපාත තුනක් ලියන්න හරි මෙලිවල 196 අනුපාතයට තුල්ලේ වූ අනුපාත තුනක් ලියන්න අපතේ ලියන්න මේක කොහොමද ලියන්න ලස්සන සිමෙන්ති අණු වැලි 1ට 6ක් දානවා මේකට තුල්ලේ අනුපාතයක් තමයි සිමෙන්ති 2ක් දැම්මොත් වැලි 12ක් දාන්න ඕනේ 2 12 ඔන්න එක තුල්ලේ අනුපාතයක් ලියුවා සිමෙන්ති 3ක් දැම්මොත් වැලි 18ක් දාන්න ඕනේ මෙන්න තව තුල්ලේ අනුපාතයක් ලියුවා 1යි 2යි සිමෙන්ති 5ක් දැම්මොත් වැලි 30ක් දාන්න ඕනේ මෙන්න තව තුල්ලේ අනුපාතයක් ලියුවා ලියන්න 196 ට මේ වගේ තුල්ලේ අනුපාත 1යි 2යි 3ක් ලියන්න තේරෙනවද කියන විදිය හරි මේ වගේ ලියන්න දැන් ඉක්මනට හරි ලියවද පුතා හරි දැන් පුතේ මේ තුල්ලේ අනුපාත කියන ඒවා මතක තියාගන්න සමාන වෙනවා තුල්ලේ අනුපාත කියන ඒවා සමානයි අර තුල්ලේ භාග සමාන වෙනවා වගේම තුල්ලේ අනුපාතත් සමාන වෙනවා ආ කියන්නේ යටින් 196 කියන අනුපාතයට සමාන වෙනවා 2 12 කියන අනුපාතය ඇයි ඒ තුල්ලේ අනුපාතෙ හින්දා ඒක සමාන වෙනවා 3 18 කියන තුල්ලේ අනුපාතයකට ඒකත් සමාන වෙනවා 5 30 කියන තුල්ලේ අනුපාතයකට ලියන්න මෙහෙම සමාන ලකුණ තදා ලියන්න අනුපාත ටික මෙයා ලිව්වා සමාන ලකුණක් දැම්මා මෙයා ලිව්වා සමාන ලකුණක් දැම්මා මෙයා ලිව්වා සමාන ලකුණක් දැම්මා මෙයා ලිව්වා
ලියන්න. ලිවද ඉක්මන් කරන්න. හරි මේ දක්වා ලියන්න. ලිව්වා. ලියලා ඉවර ළමයි අතුස්සන්. මේ ටික ලියලා මේකත් යටින් ලියලා ඉවර ළමයි හොඳයි. තාම ලියන ළමයි ඉන්නවද? ඔක්කොම ලියලා ඉවරද? හැමෝම ලියලා ඉවරයි නේ? තාම ඈ ලියනවා. ආ ලියන්න ඉක්මනට. හරි මේ ටික ලියලා මේක යටින් මේ අනුපාතේ 1:6 සමානයි 1:12ට ඒක සමානයි 3:18ට ඒක සමානයි 5:30ට දැන් පාඩ පෑන් ළඟ පුතාලා ගාව තියෙනවද පාඩ පෑන් ගන්නකෝ හරි දැන් මේකේ බලන්න අනුපාතයක් දීලා තුල්ල අනුපාත කියන්න කිව්වහම මෙච්චරයි කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක් තියෙනවා දැන් පුතේ 1:6ට තුල්ලේ අනුපාත 3ක් ලියන්න තිබ්බනේ. එතකොට පුතා කරන්න තියෙන්නේ මේ දීපු අනුපාතයේ තියෙන මේ ඉලක්කම්. නැත්තම් මේවට කියන්නේ පද නේ. අනුපාතයේ පද නේ 1යි 6යි. පුතාලා එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නයි තියෙන්නේ. ඔන්න බලන්න උගුරුනක්. දැන් පුතේ මේ අනුපාතේ මම මේ 1 කියන එක දෙකෙන් ගුණ කරොත්. නේ? පුතා කීයද? එක් වරක් දෙක දෙකයි. එතකොට මේ පැත්තත් පුතා දෙකෙන් ගුණ කරන්නයි තියෙන්නේ. මෙයාව දෙකෙන් ගුණ කරා නම් මෙයාවත් දෙකෙන් ගුණ කරන්න. බලන්න හරි නේද? නේ? එක් වරක් දෙක දෙක එනවා. හය වරක් දෙක 12 එනවා. තේරුණාද? හරි ලේසි. පුතේ මම මේක තුනෙන් ගුණ කරා නම් නේ? එක තුනෙන් ගුණ කරා නම් එක් වරක් තුන 3යි. එහෙනම් පුතේ මේ පැත්තත් තුනෙන් ගුණ කරන්නයි තියෙන්නේ. ආ කාට කෑනකින් මෙන්න මෙහෙම ලියන්න. ඊතල දාලා. දැක්කනේ? මෙයාව තුනෙන් ගුණ කරා නම් මෙයාවත් තුනෙන් ගුණ කරන්න. 6 වරක් තුන 18යි. 1 වරක් තුන 3යි. දැක්කද? හරි මම මෙයාව 1 වරක් කීයද? 5නේ. ඔව්. 1 වරක් 5 5යි. මෙයාව 5 5න් ගුණ කරා නම් පුතා මෙයාවත් පහින් ගුණ කරන්නයි තියෙන්නේ. 6 වරක් 5 පුතා 30යි. දැක්කද? තුල්ලේ අනුපාත ලියන විදිය. අර ලේසි. එතකොට අනුපාතයේ පද දෙක එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නයි තියෙන්නේ. එතකොට තුල්ලේ අනුපාත එනවා. එතකොට පුතේ අනුපාතයක මේ පද එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්ලේ අනුපාත ලිවිය හැක. අපි ඒක ලියමු රතු පෑනින්. හරි. ඉස්සෙල්ලා මේ ටික අර කලින් එකේ ඔහම ඊතල දාලා ගන්නද? ආයි ලියන්න ඕනේ නැහැ. අර කලින් ලියු එකේම මෙහෙම ඊතල දාලා ලස්සන්ට පාඩ පෑන් වලින් අර වැඩි කරන සංඛ්‍යාව ලියන්න. හරි හරි 6 වරක් 5 30යි 1 වරක් 5 5යි මේ 1 වරක් 2 2යි 6 වරක් 2 12යි 1 වරක් 3 3යි 6 වරක් 3 18යි ඉක්මන් කරන්න
හරි liver පුතාලා අරමේද හරි නේද හරි ඉවරයිද මේ ටික ඔහම ඊතල දාලා දැම්මද හරි එහෙනම් පුතේ අපි මෙතන රතු පෑනෙන් ලියුම් මෙහෙම දැන් කොහමද අනුපාතයක් දීලා මොකක් හරි අනුපාතයක් දීලා ඔය අනුපාතයට තුල්ලය වූ අනුපාත ලියන්න කිව්වොත් මොකද්ද කරන්න ඕනේ ඒ දීපු අනුපාතයේ තියෙන මේ පද මේ සංඛ්‍යා එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නයි තියෙන්නේ ලියන්න මෙහෙම හරිද කියන්න අනුපාතයක පද රතු පැනින් ලියන්න අනුපාතයක පද අනුපාතයක පද එකම සංඛ්‍යාවකින් අනුපාතයක පද එකම සංඛ්‍යාවකින් එකම සංඛ්‍යාවකින් ගුණ කර තුල්ලේ අනුපාත ලිවිය හැක අනුපාතයක පද එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්ල අනුපාත ලිවිය හැක තුල්ල අනුපාත ලිවිය හැක ඒ කිව් එක ලියලා ඉවර ළමයි අතුස්සන්න ඉවරයි හැමෝම හරි. තව උදාහරණයක් බලමු. දැන් පුතේ මේකේ තව දෙයක් තියෙනවා කියන්න. දැන් නිකන් හිතන්නකෝ මෙහෙම දුන්නොත් බලගන්න. දැන් මේ පුතේ දැන් ඔය එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන් කිව්වනේ. ඔකේ අනිත් පැත්තත් හරි පුතේ. දැන් නිකන් හිතන්නකෝ මම මේ 2:12 කියන අනුපාතයට තුල්ල අනුපාතයක් ලියන්න කිව්වොත්. මම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නත් පුළුවන්. පුතේ එකම සංඛ්‍යාවකින් බෙදන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ 2 12යි මම 2කින් බෙදනවා. 2 2කින් බෙදුවාම 1යි 12 2කින් බෙදුවාම 6යි. පැහැදිලිද? එකම සංඛ්‍යාවකින් බෙදන්නත් පුළුවන්.
3 98ට තුල්ලේ අනුපාතයක් ලියන්න කිව්වොත් එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නත් පුළුවන්. එකම සංඛ්‍යාවකින් බෙදන්නත් පුළුවන්. තේරුණාද? හරි අනිත් ක්‍රමයේ තමයි එකම සංඛ්‍යාවකින් බෙදන එක. තුල්ලේ අනුපාත ලියන්නේ. හරි. හරි අපි එකක් පොඩි උදාහරණයක් නිකන් දාමු. ලියන්න මේ උදාහරණ කියලා. උදාහරණ උදාහරණ කියන කේක් සෑදීමේදී කේක් සෑදීමේදී एक सैदी में दी सीनी सहापिटी एक सैदी में दी ओके के एक सैदी में दी सीनी सीनी ग्राम हार सी अकटर ग्राम हार सी अकट किलोग्राम मिश्र कराई केक सैदी में दी लिया ना केक सैदी में दी उदाहरण अंक देवनी का नहीं अरे उदाहरण अंक देवनी का केक सैदी में दी सीनी ग्राम हारसी यकटे सीनी ग्राम हारसी यकटे टीटी किलोग्राम एका मिश्र कराई उदाहरण अंक देखा में केक सैदी में दी सीनी ग्राम हारसी यकटे टीटी किलोग्राम एका मिश्र कराई हम उमल ये ले कर दे क्यों बे करें क्यों राय एक सैदी मेरी सीनी नमेट किट्टुवेदी इवर इनवा क्लास एक केक सैदी में दी केक सैदी में दी सीनी ग्राम हार सी ये कटे पीटी किलोग्राम में का मिश्र कराई लिए ले इवर द हरे तब उधर मित्र ना पी सीनी सहा पीटी लिए वो मिश्र कर को अनुपात आलियान बलन सीनी ग्राम हार सी ये कटे पीटी किलोग्राम में का अपनी उधर अनुपात या क्लियर दी दिपत्ते एक बार एक के बिन्नू ओन नहीं ओ सीनी ग्राम हार सी ये कटे पीटी किलो एक කියන්නේ පුතේ ග්‍රෑම් වලින් කොච්චරක්ද? පිටි කිලෝ එක ග්‍රෑම් වලින් ලියන්න ඕනේ. ඇයි අනුපාතයක දෙපැත්තේ පුතේ එකම එකක තියෙන්න ඕනේ ඒකයි. මේ පැත්ත ග්‍රෑම් මේ පැත්ත කිලෝග්‍රෑම් උත් ග්‍රෑම් කරලා දාමු. ඒ කියන්නේ සීනි ග්‍රෑම් 400කට අනුපාත ලකුණ පිටි කිලෝ එකක් කියන්නේ පුතේ ග්‍රෑම් කීයක්ද? ඔව් ග්‍රෑම් 1000ක්. හලියන්න. සීනි පිටි मिश्र कर लेना अनुपात या सीनी पीटी मिश्र कर लेना अनुपात ओ देख कम एक के ही तीर्थ कुते आई मैं एक के दान नो ने एक यानी कुते सीनी हार सी ये कटे पीटी दाहम दान नो ने ग्रह में हम लिया नो एक देर मानी तब गीसा तीत कराने हुआ
तपुते इहत अनुपाते इट तुल्ले अनुपात अभी लिए मु तुना अरे मेम अनुपाते इट तुल्ले उ अनुपात तुना लियाने මෙන්න මේ අනුපාතයට තුල්ල වූ අනුපාත 3ක් ලියන්න හරි දැන් හොඳට අහගන්න සීනි ග්‍රෑම් 400කට පිටි ග්‍රෑම් 1000ක් දාන්න ඕනේ කේක් හදද්දී හරිනේ හරි හොඳයි දැන් පුතාලට දැන් ඕන නම් තුල්ල අනුපාත ලියන්න තියෙන්නේ මේකට පරිගණක මොකද්ද කරන්න ඕනේ මේ සංඛ්‍යාවයි මේ සංඛ්‍යාවයි එක මිලක්කමකින් ගුණ කරන්න තියෙන්නේ හරි අපි දෙකෙන් ගුණ කරමුකෝ දෙකෙන් ගුණ කරමු 400යි 1000යි මම පුතා දෙකෙන් ගුණ කරොත් 400 දෙකෙන් ගුණ කරාම කීයද එන්නේ ඇයි තුල්ලේ අනුපාත ලියද්දී එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නයි තියෙන්නේ. නේ මේ පැත්තේ තියෙන සංඛ්‍යාවයි මේ පැත්තේ සංඛ්‍යාවයි එකම ඉලක්කකින් ගුණ කරන්න. අපි දෙකෙන් ගුණ කරමු මුලින්ම. 400ව දෙකක් කීයද? ඔව් එකම ඉක්මනින්. 400ව දෙකක්. කීයද එන්නේ? ඒ කියන්නේ පුතේ සීනි ග්‍රෑම් 400ව දෙකක් ග්‍රෑම් අකුස්සන ගන්න කට්ටිය. ग्राम हार्सी ये वो देखा ग्राम को क्या उत्तर है हाँ आठ सी है होगा ये अरे आठ सी है एक यानी कुछ सीनी ग्राम आठ सी या दे मोट पाम पीटी को चला दान होने दे तगाल क्या सीनी ग्राम हार्सी ये कटे पाम पीटी ग्राम दा है नेता किलो एक है सीनी ग्राम आठ सी या दे मोट कुछ मेवा देखा यानी मेवा देखा दा है वो देखा देदाहत दान हो ग्राम किलोग्राम ना देगा ही ग्राम ना पुते दाही वो देगा ते दाही फिर इच कट्टी आप उस साल में ना पुते तुल्ले अनुपात या क्ली हुआ मैं वहाँ पुते मामे मैं का देखें बिदुओ ओ अरे आरसी ये देखें बिदुओ मम्मी आरसी ये देखें गुनगर ना ये मैं नहीं आरसी ये देखें गुनगर पुते मैं बता तभी देखें गुनगर හරි. දැන් පුතේ මම හරි එහෙම ඔන්නම් ඊකල දාලා ලියා ගන්න. හරි. මම 400 දෙකෙන් බෙදුව. පාර පැනකින් ඈ. ඊතල දානේවත් පාර පැනකින්. 400 මම පුතේ දෙකෙන් බෙදනවා. එතකොට කීයද එන්නේ? 400 දෙකෙන් බෙදුවොත් කීයද? ටගල කියන්නේ. 3 ග්‍රෑම් 400 දෙකෙන් බෙදුවොත් සීනි ඔච්චරද කොටකල් නැගල් 400 දෙකට බෙදුවාම කීයද හරි ලේසි කීයයි 400 දෙකට බෙදුවාම කීයද ශිෂ්‍යත් ළමයි කියනවා 400 දෙකකට බෙදුවාම ඔව් 200යි හොඳයි උදේ මම සීනි ග්‍රෑම් 200ක් දැම්මොත් පිටි ග්‍රෑම් කොච්චරක් දාන්න ඕනේ सीनी ग्राम देसी आते हैं मो, हाँ सी ये देखा टे बेचला रहे हैं मो, उते दाहत देखा टे बेचान नो उन्हें, तेर नो, पाम पेटी कोच्चर आते दान नो, सीनी ग्राम हाँ सी ये आते हैं मो, पाम पेटी ग्राम दाह है, किलो एकाई, एक यान, सीनी ग्राम देसी आते हैं मो, पाम पेटी ग्राम, दाहत देखा टे बेचान नो, तेर नो आते, උදේ ඕපත් එකේ තුල්ල අනුපාතය දැක්කද එහෙනම් උදේ අනුපාතයකට තුල්ල අනුපාත ලියද්දී අනුපාතයේ තියෙන මේ සංඛ්‍යා එකම සංඛ්‍යාවකින් ගුණ කරලා ලියන්නත් පුළුවන් එකම සංඛ්‍යාවකින් බෙදලා ලියන්නත් පුළුවන් ඔන්න ඔක තමයි මතක තියාගන්න ඕනේ හරි මම උදේ බෙදනවා හතරෙන් අතරින් බෙදුවොත් එක කෙනින් ලියන්නේ නැහැ දෙවෙනිපා
එක කෙලින් මේවා ඉන්න ඕනේ හරි හතරෙන් හතරෙන් මෙතන 290 500 හරි පුතේ මම 400 හතරෙන් බෙදුවොත් කීයද එතකොට 100යි නේ ඔව් ඒ කියන්නේ සීලිග්‍රෑම් 100ක් දැම්මොත් මොකද වෙන්නේ සීලිග්‍රෑම් කොච්චරක් දාන්න ඕනේද 1000ක් හතරෙන් බෙදන්න 1000 හතරෙන් බෙදුවොත් කීයද 1000 හතරකට බෙදුවොත් 1000 සමාන ගොඩවල් හතරකට බෙදුවොත් එක ගොඩක් එන්නේ කීයද 250යි හොඳයි එතකොට පුතේ පිටි 250යි දාන්න ඕනේ එහෙනම් දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා අනුපාතයකට තුල්ලේ අනුපාත ලියද්දී එකම සංඛ්‍යාවකින් අනුපාතයේ මේ පද දෙක ගුණ කරලා ලියන්නත් පුළුවන් එකම සංඛ්‍යාවකින් බෙදලා ලියන්නත් පුළුවන් නේ මේ පැත්ත දෙකෙන් වැඩි කරොත් මේ පැත්තත් දෙකෙන් වැඩි කරන්න ඕනේ මේ පැත්ත දෙකෙන් බෙදුවොත් මේ පැත්තත් දෙකෙන් බෙදන්න ඕනේ හතරෙන් බෙදුවොත් හතරෙන් බෙදන්න ඕනේ එරිච්ච කට්ටිය අතුස්සන්න ආ මේක පුතා මේ වගේ ලියා ගන්න ඔන්න තුල්ලේ අනුපාත 3ක් ලියුවා 800 2000 200 500 100 250 ගල මේ ටික ලියන්න ඉක්මන් කරන්න अनुपात ඉවරයි තා යටි ලියන්න රතු පෑනෙන් අනුපාතයක පද අනුපාතයක පද එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් අනුපාතයක පද අනුපාතයක පද එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් තුල්ලේ අනුපාත ලිවිය හැක තුල්ලේ අනුපාත ලිවිය හැක තුල්ලේ අනුපාත ලිවිය හැක හරි ලිව්වද පුතා
අනුපාතයක පද එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් තුල්ලේ අනුපාත ලිවිය හැකිය. ඉවරයිද? හා. දැන් මුදේ අපිට අනුපාතයක් දීලා තුල්ලේ අනුපාත ලියන්න කිව්වොත් මොකද්ද ඔයගොල්ලෝ කරන්න ඕනේ? ඒ අනුපාතයේ තියෙන පද දෙක එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න. කැමැතිම ඕනම සංඛ්‍යාවකින් ගුණ කරන්න. මේ පැත්ත ගුණ කරන සංඛ්‍යාවෙම මේ පැත්තත් ගුණ කරන්න. අන්නේ එන අගයන් දෙක ලිව්වා නම් අනුපාත ලකුණු දාලා තුල්ලේ අනුපාතයක් තමයි එන්නේ. ඒ වගේම එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් නම් එකම සංඛ්‍යාවකින් බෙදලා ලිව්වත් ඒ එන්නේ තුල්ලේ අනුපාතයක්ම තමයි. අන්න ඒක තේරිච්ච කට්ටිය අතුස්සන්න. දැන් අනුපාතයක් දීලා තුල්ලේ අනුපාත ලියන්න කිව්වොත් පුළුවන් කට්ටිය අතුස්සන්න ලියා ගන්න. මම දැන් ගණන් ටිකක් දෙනවා හදන්න ඊට පස්සේ. පුළුවන්. හරි. ඊළඟ දේ. පුතේ දැන් අපිට මේ අනුපාතයක් පුළුවන් සරලම ආකාරයෙන් ලියන්න. හරි. අනුමාත්‍රකාව දාන්න අනුපාතයක් සරලම ආකාරයෙන් ලිවීම. අනුපාතයක් සරලම ආකාරයෙන් ලිවීම. අනුපාතයක් සරලම ආකාරයෙන් ලිවීම. අනුමාත්‍රකාවක් දාන්න. අනුපාතයක් සරලම ආකාරයෙන් ලිවීම. අපි පොඩි උදාහරණයක් බලමු. උදාහරණයක් බලමු. හරි. පොඩි ලියන්න මේ උදාහරණේ. හය අනු අට සරලම ආකාරයෙන් ලියන්න. හය අනු අට සරලම ආකාරයෙන් ලියන්න. උදාහරණ මතකද භාග පාඩමේ ඕකම තිබ්බා. හිතන්නකෝ දැන් මෙන්න මෙහෙම භාග සංඛ්‍යාවක් දීලා අටෙන් පමණු හය. මේ භාග සංඛ්‍යාව සරලම ආකාරයෙන් ලියන්න කිව්වොත් ඕගොල්ලෝ මොකද්ද කරේ? අටෙන් පමණු හය කියන භාග සංඛ්‍යාව සරලම ආකාරයට ලියන්න කිව්වොත් මොකද්ද ඕගොල්ලෝ කරේ? එතකොට පුතාලා කරේ මේ උඩ තියෙන සංඛ්‍යාවයි යට තියෙන සංඛ්‍යාවයි බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කමින් බෙදලා ලියන එකනේ කරේ. උදේ මට නිකන් කියන්නකෝ 6යි 8යි බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම කීයද? 6ක් බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ එකෙන් 8ක් බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කීයෙන්ද බෙදන්න පුළුවන්? 6යි 8යි බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම. 6 බෙදා ගන්නත් ඕනේ 8 බෙදා ගන්නත් ඕනේ. කීයෙන්ද? ඔව් දෙකෙන්. ඇත්තටම 6යි 8යි බෙදන්න පුළුවන් දෙකෙන් සහ එකෙන්. වෙන සංඛ්‍යා වලින් බෙදන්න බෑනේ. 6යි 8යි එකෙන් බෙදන්නත් පුළුවන් දෙකෙන් බෙදන්නත් පුළුවන්. ලොකුම සංඛ්‍යාව දෙකෙන්නේ බෙදන්න පුළුවන් අන්න. එතන මුදේ මෙයාගේ 6යි 8යි බෙදනවා දෙකෙන්. උදේ 6 දෙකෙන් බෙදුවාම 6 දෙකෙන් බෙදුවාම 3යි. 8 දෙකෙන් බෙදුවාම 4යි අන්න. ඔන්න පුතේ අපි 8න් පංගු 6 කියන භාග සංඛ්‍යාව සරලම කරලා ලිව්වා. මතකයිද? 4න් පංගු 3යි. ඒ වගේම තමයි පුතේ අනුපාතයකත් අනුපාතය සරලම ආකාරයෙන් ලියන විදිය. 6 අනු 8 සරල කරන්න කිව්වහම 6යි 8යි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්නයි තියෙන්නේ. මේ පැත්ත බෙදන සංඛ්‍යාවෙන් මේ පැත්තත් බෙදන්න ඕනේ. තුල්ලේ භාගයක් එන්නේ මේ තුල්ලේ අනුපාතයක් එන්නේ
හැබැයි පුතේ බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කමින් බෙදන්නත් ඕනේ. තේරෙනවද? ආ 6යි 8යි බෙදන්න පුළුවන් පුතේ දෙකෙන්. 6ත් දෙකෙන් බෙදන්න පුළුවන් 8ත් දෙකෙන් බෙදන්න පුළුවන්. තේරෙනවද? 6 දෙකෙන් බෙදුවහම 3යි. අනුපාත ලකුණ 8 දෙකෙන් බෙදුවහම 4යි. ඔන්න පුතේ 6 98 කියන අනුපාතය සරලම ආකාරයෙන් ලිව්වහම එන්නේ 3 4 කියන උත්තරේ. තේරිච්ච කට්ටිය අපුසා. අනුපාතයක් දීලා සරලම ආකාරයෙන් ලියන්න කිව්වහම ඒ අනුපාතේ දෙපැත්තේ තියෙන සංඛ්‍යා දෙක බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කමකින් බෙදන්න ඕනේ. හරි මම තව ගානක් දෙන්නම්. මේක ලියන්න මේක ඉගෙන ගන්න. මේ පැත්තේ මම නිකන් ඉන්නේ. उदाहरण दह आटा अनुपात सरल आकार उत्तर लिवल दल दह किसी हतराई अभी ने बेदान ने बोलूँगा दहाड़ाई किसी हतराई बेदान ने बोलूँगा मदाई लोगों में संख्या आवती है दें दहाड़ाई किसी हतराई एकीम बेदान ने बोलूँगा देखीम बेदान ना बोलूँगा तब दहाड़ाई किसी हतराई तूने बेदान ना बोलूँगा ऐ दहाड़ा तूने बेदना किसी हतरा तूने बेदना द किसी हाथर हाथर एम बेदुना डे हरियान ने पाइम बेदान ना दे हाइम बेदान ने पुलवान ने दे अन्न दहाड़ा थाइम बेदने वा किसी हाथर थाइम बेदनो अटेम बेदन ने अटेम बेदन ने नए ने दहाड़ किसी हाथर अटेम बेदुना डे दहाड़ा अटेम बेदन ने नामें दहाड़ बेदुना डे किसी हाथर नामें बेदन ने उते देखम बेदन ना तो नहीं बेदन දහාටයි 24යි එකෙන් බෙදන්න පුළුවන් දෙකෙන් බෙදන්න පුළුවන් තුනෙන් බෙදන්න පුළුවන් හයෙන් බෙදන්නත් පුළුවන් එහෙනම් ලොකුම සංඛ්‍යාව කීයද බෙදන්න පුළුවන් හයෙන් ආ බෙදන්න 18යි 24යි හයෙන් බෙදන්න අන්න පුතේ සරලම ආකාරයෙන් එනවා 18 හයෙන් බෙදුවාම කීයද දහාට හයෙන් බෙදුවාම 18ට 6ව 3යි අනුපාත ලකුණ 24ට 6ව 24 හයෙන් බෙදුවාම 24 හයෙන් බෙදුවාම 4යි මට කියන්නේ ඒක තේරුච්ච ළමයි අත උස්සන්න බෙදන්න පුළුවන් ලොකුම එකෙන් බෙදන්න ඕනේ හොඳට අත උස්සන්න තේරුණා නම් හරි දැන් එතකොට මේ කොටස් ටික පැහැදිලිද अभ्यास
पुताना बीसी एके देखा हम दया से फिर लाने बीसी एके देखा अरे अच्छे पोते हर की उठते गए हर एक मंड फिर लाने अच्छे पोते ना हमें कैसी है दाह तने पिटूए अरे पाहता देख पे ना पालवेनी गाना क्या बाना लिया निभा प्रश्न है पाहता देख पे ना एक एक अनुपाते ऐटे तुल्ले अनुपाते अब बेली लिया नहीं दिए ने हरे नियम बाला ना पालवेनी एक देख अनुहत किए ना अनुपाते ऐटे तुल्ले अनुपाते अब लिया नहीं दिए ने एक अप्लीवन දෙපැත්තම අපි දෙකෙන් ගුණ කරමු දෙකෙන් හරි තුනෙන් හරි කැමති ඉලක්කමකින් ගුණ කරන්න. ඔබ දෙපැත්තම දෙකෙන් ගුණ කරොත් මොකක්ද දෙන්නේ? ඈ දෙවරක් දෙක 4යි 4 අනු 7 වරක් දෙක 14යි. මෙන්න පුතේ තුල්ලේ අනුපාතයක් ලියුවා. ඉක්මනට ලියන්න. ඕගොල්ලන්ට ඕන නම් තුනෙන් ගුණ කරන්න පුළුවන් දෙපැත්තම 4ෙන් ගුණ කරන්න පුළුවන් 5ෙන් කැමති විදිහට ගුණ කරන්න. කැමති සංඛ්‍යාවකින් एक ही पुत्र अभी तो आरे दिपेक्ट में एक ही पसंद किया होगी बेदान नाम बैने एक बार आने देंगे देखा ही हाथाई बेदान बैने नहीं तो एक ही पसंद किया होगी बेदेन ने देखा ही हाथाई इधर ना गुड़ा कराने में बेना तब ईलांगे के पुत्र अभी तो उन्ने बाला ना गुड़ा करने लिया ना पुलवां बेदर लिया ना पुलवां ක්‍රමලක්කන් 2 10 අනු 30 ආ පුතේ දැන් මේකේ තෝන්නම් දෙපැත්තම දෙකෙන් හරි තුනෙන් හරි ಗುಣ කරන්න පුළුවන් ඕනනම් ಗುಣ කරලා දාන්න කමක් නැහැ පුතේ මේකේ ඕනනම් දෙපැත්තම අපිට මොකක් කරන්න පුළුවන්ද ඈ එකම සංඛ්‍යාවකින් බෙදන්නත් පුළුවන් දෙකෙන් බෙදන්න පුළුවන් 10ක් දෙකෙන් බෙදන්න පුළුවන් 30ක් දෙකෙන් බෙදන්න පුළුවන් පහෙන් බෙදන්න පුළුවන් 10 පහෙන් බෙදන්න පුළුවන් 30 පහෙන් බෙදන්න පුළුවන් හරිද 10ෙන් බෙදන්නත් පුළුවන් 10 10ෙන් බෙදන්නත් පුළුවන් 30 10ෙන් බෙදන්නත් පුළුවන් කැමති විදිහකට ලියන්න උත්තරේ කමක් නැහැ හරි කැමති විදිහකට මම ඕනනම් පොතේ 10ෙන් බෙදන්නම්කෝ දෙපැත්තම ඕගොල්ලන්ට කැමති විදිහට ලියන්න කමක් නැහැ මම 10ෙන් බෙදුවොත් उता दहाय दहाय बिदुत दहाय ट दहाय वो एकाई एकाई ये दहाय बिदुत तूना देखा ओ इतकोड़े मेरे सारलमा का आरे नूत तेविल्ला तीन में मैं अनुपाते सारलमा का आरे नूत तेविल्ला तीन में सहा तुल्ले अनुपाते एकुत अपिन उन्ने लिवा और नं देखेंगे उन्हें करो तू ते दे बैठते में दहाय देखेंगे उन्हें करो विस्साई अनु तीहे देखेंगे उन्हें करो हैटाई विस्सा अनु हैटर एक थारी දෙකෙන් බෙදුවොත් 10 දෙකෙන් බෙදුවොත් 5යි 30 දෙකෙන් බෙදුවොත් 15යි 5 අනු 15 ඒත් හරි තේරෙනවද කියන එක හරි රෝමිලක්කන් 3 50 අනු 45 ආ තනියම තුල්ල අනුපාතයක් ලියලා උත්තරේ දාන්න බලන්න තනියම තුල්ල අනුපාතයක් ලියලා උත්තරේ දාන්න ඔතන chat එකේ දාන්න උත්තරේ හරි ළමයිගේ නම කියන්නම් දැන් අනුපාත ලකුණ ඕකේ ගහ ගන්න බෑ වගේ නම් මට එන ඉලක්කන් දෙක මෙතන එන ඉලක්කමයි ඉස්තනක් කියලා මෙතන එන ඉලක්කමයි දාන්න බලන්න මට එතකොට තේරෙනවානේ අනුපාත ලකුණ ටයිප් කරගන්න නැත්නම් කීබෝඩ් එකේ හරි ෆෝන් එකේ හරි එහෙමත් තමයි තාම කවුරුත් උත්තරයක් දාලා නැහැ මේකේ
මේකට තුල්ලේ අනුපාතයක් එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හරි බෙදලා හරි උත්තරයක් දාලා එවන්න බලන්න තාම කවුරුත් දාලා නැහැ උත්තර ආමනේ කවුරු උත්තර දාලා හොඳයි රශී හරි එක්කෙනයි රශී දෙපැත්තම දෙකෙන් ගුණ කරලා තියෙනවා හරි 50ත් දෙකෙන් ගුණ කරලා 45ත් දෙකෙන් ගුණ කරලා पन्हा अनु पतलिस पहाट तुल्ले अनुपाते अक्लिय लती ना देखें गुण करला मैं पैत्ता देखें गुण करला मैं पैत्ता देखें गुण करला एटे कोट किये देने पन्हा ये वादे का सी आई सी ये अनु पतलिस पहे ये वादे का अनु आई हरी सी ये अनु हत अनु लिगुला माई इन्ना तातुसा විනේ උත්තරයක් ලියුලමයි ඉන්නවනම් අතුස්සන්. හරි. ගුණ කරලා තුනෙන් ගුණ කරන්න පුළුවන්. දෙකෙන් හරි. පුතාලා බෙදලා ලියුලමයි ඉන්නවද? හොඳයි. අමාය බෙදලා ලිව්වා. හරි උත්තරේ. කීයද? පහෙන්. ඔව්. පුතේ පහෙන් බෙදලා ලියන්න පුළුවන්. කමක් නැහැ. එතකොට සරලම ආකාරයෙන්ුත් වෙනවනේ. 50යි 45යි පහෙන් බෙදන්න පුළුවන් නේ. 50 පහෙන් බෙදුවොත් හරි ඔන්න දැන් එකත් ඔන්න ලියලා පෙන්නන්න නැත්තම් 50 තව විදියක් ඈ හරි එතකොට ඕන්න කාට හරි 50 අනු 45 තියෙන්නේ හරි දෙපැත්තම පහෙන් බෙදන්න පුළුවන් මේ 50ත් පහෙන් බෙදන්න පුළුවන් 45ත් පහෙන් බෙදන්න පුළුවන් 50ට පහේ ඒව 10යි 10 අනු 45ට පහේ ඒව 9යි ඔව් එතකොට සරල මාකාරයෙන්ුත් වෙනවා මේ අනුපාත සරලම ආකාරයෙන් ලියන්න කිව්වනම් දෙපැත්තම පහෙන් බෙදන්න වෙනවා ඒකවල තුල්ල අනුපාත ලියන්න කිව්වහම එක්ක බෙදලා නැත්නම් ගුණ කරලා ලිව්ව හැකි හරි තේරිච්ච කට්ටිය අතුස්සන් මේ උත්තරෙත් හරිය 10 අනු 9 හරි प्रश्नांक देखे मैं करें एक करना प्रश्नांक देखे प्रोमिला करने कर एक सरल आकार साधारण एक एक अनुपात सरल आकार करूटी अरे फलते हतलिया अरे मम्मी මේ උත්තරෙත් ලිව්වා මේ උත්තරෙත් ලිව්වා දෙකම ලියන්න ඕනේ නැහැ එක්ක මේක ලියන්න නැත්නම් මේක ලියන්න හරිනේ හරි ප්‍රශ්නාංක දෙකට එන්න ප්‍රශ්නාංක දෙකට එන්න හරි පුතේ ඒක තියෙන්නේ සරලම ආකාරයෙන් ලියන්න. එතකොට පුතේ එකම සංඛ්‍යාවකින් බෙදන්න ඕනේ. බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්නත් ඕනේ. පුතේ 40යි 70යි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කීයද? කීයෙන්ද බෙදන්න පුළුවන්? අතුස්සන්න. 40යි 70යි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කීයද? ඈ? ඔව් 10 10 හොඳයි. පුතේ 40ත් 10ෙන් බෙදන්න පුළුවන්. 70ත් 10ෙන් බෙදන්න පුළුවන්. එතකොට කීයද එන්නේ? 40ට 10 ඒව 4යි. 70ට 10 ඒව 7යි. අනේ පුතේ උත්තරේ සරලම ආකාරයෙන් ලියුවාම 4 අනු 7. 4 අනු 7. හරි.
පුතේ ඒකේ ඉතුරු ගණන් ටික තනියම හදන්න පුළුවන්ද? බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ ඈ. පුළුවන් ද කෙටිදි කරන්න? දැන් රෝමිලක් කන් දෙකේ තියෙන්නේ 30 35. යයි 35යි කියන අනුපාතේ 30 35 සරලම ආකාරයෙන් ලියන්නයි තියෙන්නේ. පුතේ බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කීයද? 30යි 35යි. ඈ 30යි 35යි කීයද බෙදන්න පුළුවන්? 5යි. හොඳයි 5යි. 30ට 5 ඒවා ඉලක්කම කීයද? 56යි 21යි. ඈ 7ෙන් බෙදන්න පුළුවන් නේ? 7වරක් චක්‍රේ 56 එනවා නේද? 7වරක් 8. ඔව් 56ත් 7ෙන් බෙදන්න පුළුවන්, 21ත් 7ෙන් බෙදන්න පුළුවන්. හරි. 63යි 45යි කීයද බෙදන්න පුළුවන්? 63යි 45යි 3ෙන්. නමෙන් පුළුවන්ද? තුනෙන් බෙදන්නත් පුළුවන්. නමෙන් පොදේ නවරත් චක්‍රේ පොඩක් කියන්න. නවරත් චක්‍රේ 45 එනවද? නවරත් 5. ඔව් 45යි. නවරක් හත, නවරක් හත 63යි. ඕ පුතේ 63යි 45යි බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම 9ෙන් බෙදන්න ඕනේ. හරි. 60යි 150, 60 90 150 සරලම ආකාරයෙන් ලියද්දි කීයෙන්ද බෙදන්න පුළුවන්? 10ෙන් බෙදන්න පුළුවන්. ඊට වඩා ලොකු සංඛ්‍යාවක් ලොකුම එකෙන් බෙදන්න බෑ නේ? 30ෙන් 30ෙන් 60 30ෙන් බෙදෙනවා, 150ත් 30ෙන් බෙදෙනවා. 60 90 150 බෙදන්න පුළුවන් 30ෙන්. දෙපැත්තම 30ෙන් බෙදන්න. 100 90 500 කීයෙන් බෙදන්න පුළුවන්? 10ෙන්. 10 10ෙන් බෙදෙනවා, 500ත් 10ෙන් බෙදෙනවා. හරි. පුතේ ඒ විදිහට ඉදාරින්නකෝ. මේ වගේ ඉඳ බලලා අරින්න. ගෙදරදී හෝම්වර්ක් වලට කරමු. හා. දැන් ඒ ඉඳ තියලා ප්‍රශ්න අංක 3ට එන්න. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 පුතා කියවන්න. ඊට තිබ්බද මේක ඉතුරු ගණන් ටික හදන්න හෝම්වර්ක් වලට මාක් කරලා තියාගන්න. හරි. පුතේ ප්‍රශ්න අංක 3 පහත දැක්වෙන එක් එක් ප්‍රමාණයේ අතර අනුපාති සොයා එම අනුපාත සරලම ආකාරයෙන් ලියන්නත් ඕනේ. හරි. පළවෙනි එක. ඉස්සෙල් අනුපාත ලියන්න ඕනේ. ආ ග්‍රෑම් 500 සහ කිලෝග්‍රෑම් 2 කියන සංඛ්‍යා දෙක අතර අනුපාත ලියන්න ඕනේ. එතකොට පුතේ දෙපැත්තම අපි එකම එකකේකින් ලියන්න ඕනේ. හරි. ග්‍රෑම් 500 අනු කිලෝග්‍රෑම් 2නේ. ආ මේ පැත්ත ග්‍රෑම්, මේ පැත්ත කිලෝග්‍රෑම්නේ. එතකොට කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න වෙනවා ඉස්සෙල්ලා. හරි. අනුපාත ලකුණු දාලා ග්‍රෑම් 500 හරි කිලෝග්‍රෑම් 2 පුතේ ග්‍රෑම් කරොත් කීයද? කිලෝග්‍රෑම් 2කට ග්‍රෑම් 2000යි. අන්න එකම එකකකින් ලියා ගන්න. ඊට පස්සේ ඒකකේ අයින් කරලා 500 අනු 2000 කියලා ලියන්න. ඔන්න අනුපාතේ හරි. පුතේ දැන් ඔබ සරලම ආකාරයෙන් ලියන්නත් ඕනේ.
ඊට පස්සේ පුතේ මේක සරලම ආකාරයෙන් ලියද්දී මට කියන්න 500 අනුපාතේ සරලම ආකාරයෙන් ලියන්නත් ඕන හින්දා කීයෙන්ද බෙදන්න පුළුවන් 500යි 2000යි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කීයද स्कूल प्रश्न मेघा पोतल अच्छुते अच्छुते फलवी गण दिख तिपे दचुपते फलवी गण दिख तिब तुंगनी गण ट्यूटे कुता तीन लग अभ्यास तुंगे එතන නිකන් ඕනනම් ටියුට් කියලා දාලා ටියුට් එක ඉල්ල ගන්න නැති කට්ටිය හරිද ටියුට් 1 21 2 අභ්‍යාසයේ 3 වෙනි ගානට ඕක තියෙනවා හරි දැන් පුතේ අපිට ඉස්සෙල්ලාම මේක අනුපාතයක් ලෙස ලියන්න ඕනේ එහෙම ගානේ කියනවා නේ පහත දැක්වෙන එක එක ප්‍රමාණය අතර අනුපාතයේ සොයා ඊට පස්සේ පුතේ එම අනුපාතයේ සරලම ආකාරයෙන් ලියන්නයි තියෙන්නේ सरलमाकारीन දෙදහට 500 ඒවා කීයක් තියෙනවද 500 ඒවා එකක් 500යි 500 ඒවා දෙකක් 1000යි 500 ඒවා තුනක් 1500යි 500 ඒවා හතරක් 2000යි ඕ ඔය 2000ට 500 ගොඩවල් හතරයි ඔන්න පුතේ සරලම ආකාරයෙන් කියනවා හරි පැහැදිලිද හරි හරි ටියුට් එක පුතේ ගන්න ඈ ටියුට් වල තියෙනවා මේ ප්‍රශ්න ටික දාලා ඔක්කොම හරි එතකොට ඊළඟට රෝම ඉලක්කම් දෙක මොකද සරල කරපු විදියද ඔයි සරල කරද්දී පුතේකින් 500යි 2000යි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්න වෙනවා නැතුව හරියන්නේ නැහැ ඒක තමයි හිතන්න ඕනේ හරි අනුපාත ලියා ගන්න තේරෙනවද දැන් ග්‍රෑම් 500 හා කිලෝග්‍රෑම් 2 කියන මෙන්න මේ සංඛ්‍යා
देखा तर अनुपात लिया नोनी मुली में ग्राम पांची यहाँ किलोग्राम देखा ग्राम करगाने भी ना अर्ने ग्राम पांची यही किलोग्राम देखा ग्राम करगाने भी ना एक में एक के लिए लिया गान नोनी अनुपात या क्लियर थी इनमें से एक के नेटवर लिए है कि पांची यही देदाई किया ना ओके साधारण आकार लिया न तो नहीं दतमाई में देना अभी पांची एम बेदुए बेदान बोलवा लोक संख्या රොමිලක්කන් දෙකේ තියෙන්නේ පුතේ සෙන්ටිමීටර 75 සහ මීටර 1 හරි සෙන්ටිමීටර 75යි මීටර 1යි දැන් පුතේ මෙතන සෙන්ටිමීටර 75 එහෙමම ලියන්න අවුලක් නැහැ නේ මීටර 1ක් කියන්නේ සෙන්ටිමීටර කීයක්ද මීටර 1කට පුතේ සෙන්ටිමීටර 100ක් තියෙනවා अन्न हाबी एक में एक के लिए हुआ तं एक के ये नेतुए लिए है कि हत्ते पहाड़ों सी सेंटीमीटर हत्ते पहाड़ है ना लिया ना मीटर एक की ने के सेंटीमीटर ओले लिया ना सी है लिया तेर नॉट हर में तो हरे इकमा कराना हरि हरि दें ते ये देखा ऐसी हरि तब बोलते प्रश्न आंसर खातर टेन है ना आप एक साल कराना तो बोलते हैत्ता पहाई सीआई दें अनुपात है हरि लिया साल माकारे लिया ना तो नहीं ये हैत्ता पहाई सीआई අපිට කීයෙන්ද බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම 75ක් බෙදන්න ඕනේ 100ක් බෙදන්න ඕනේ ඔයාලවයි කියන ලොකුම ඉලක්කම මොකද්ද ඇත්තපහයි 100යි 5න් බෙදන්න පුළුවන් හරි හැබැයි ඊටත් වඩා ලොකු සංඛ්‍යාවක් තියනවා බෙදන්න පුළුවන් කීයෙන්ද කාටද කියන්න පුළුවන් 75යි 100යි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව बीसी कीयेंद हम ऐसे पहाई सी आई वेदन ने बोलवांग बीसी पहें हो दाई ना देख रहा है सारल माकारे इनको तालियाँ दिस लोकुम संख्या आवे वेदन ने होने बीसी पहें वेदन ने ऐसे पहाड़े बीसी पहें एक गड़वाल पुता तूना पीना सी ये टे बीसी पहें एक गड़वाल आता रही उन्ने मैं अनुपात लिया ला सारल माकारे इन උදේ මේකේ ප්‍රශ්න අංක 4ට තියෙන්නේ අර ඍජු කෝණාශ්‍රය ගන්න. හරි. ඍජු කෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර 15ක් හා පළල සෙන්ටිමීටර 10ක් වේ. ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල අතර අනුපාතය සරලම ආකාරයෙන් ලියන්න ඕනේ. ප්‍රශ්න අංක 4ේ ඍජු කෝණාශ්‍රයක දිගයි පළලයි අපිට දීලා තියෙනවා. ऋजुकोणाश्रय दिग सेंटीमीटर पहलवाई अनुपात लाखों डाला ऋजुकोणाश्रय पहलल सेंटीमीटर दहाई लिया वाला के अच्छे पुते पुते एक आन थी ना अध ऋजुकोणाश्रय एक दिग सेंटीमीटर पहलवा खा පළල සෙන්ටිමීටර 10ක් වේ. ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල අතර අනුපාතය සරලම ආකාරයෙන් ලියන්න මේ ටියුට් එකේ නම් හතරවෙනි ගාන හරි. ඉතින් දැන් මෙතන එක මේකකයක් ඉඳ ගැටලුවක් නැහෙනේ. සෙන්ටිමීටර නේ. හරි. හරි. ඒක උරුතේ මෙතන ඒකකය නැතුව අපි ලියන්න ඕනේ අනුපාත ලියද්දී සෙන්ටිමීටර අයින් කරලා ලියා ගන්න. දැන් පුතේ මේක අපි සරලම ආකාරයෙන් ලියන්න ඉබේ. ඔව්. දැන් 15යි 10යි අපිට බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම කීයද සරලම ආකාරයෙන් ලියන්න ඕනෙ හින්දා කීයද නෑ ඕ හොඳයි 5යි ඕ 15ත් 5ෙන් බෙදන්න පුළුවන් 10ත් 5ෙන් බෙදන්න පුළුවන් 15 5ෙන් බෙදුවාම පුතා කීයද එන්නේ 15 වල 5 ගොඩවල් 3ක් තියෙනවා අනුපාත ලකුණ 10ට 5 ගොඩවල් 2යි තියෙන්නේ මෙන්න පුතේ
මේ 15 අනු 10 අනුපාතය සරලම කරාම 3 අනු 2 අනුපාතය තමයි එන්නේ හරි එතකොට ඒකේ ඉතුරු ගණන් ටික හදන්න ඉඩ දෙන්න ප්‍රශ්න අංක 5 මේ වගේ ඉඩ ප්‍රමාණයක් ප්‍රශ්න අංක 6ටත් ඔය වගේ ඉඩ ප්‍රමාණයක් තියන්න ඔය වගේ ගණන් හදන්න තියෙනවා අපි ප්‍රශ්න අංක 7 හදමු පහ හය ඉඩ තිබ්බද හෝම්වර්ක් වලට කරන්න හරි ඉක්මන් කරන්න उधर हाथी निगान बलान ना उगलांगे महिमा गाना ट्यूट के ना हाथे अच्छे पोते बलान ना वाला के इन्हाँ दिखला हाय अनुपाहलव अनुपाते आई दाहतरे अनु किस पहा अनुपाते आई उधर अनुपात देखा दीला की ना वाह तीन अदबार नियम आती है ना उधर इधर ही हाय अनुपाहलव अनुपाते आई दाहतरे अनु किस पहा अनुपाते आई ඒවායේ සරලම ආකාර වලින් ලියන්න ලුහා. මේ 6/15 සරලම ආකාරයෙන් ලියද්දී අපිට කීයෙන්ද බෙදා ගන්න පුළුවන්? 6/15යි. 3ෙන් බෙදන්න පුළුවන් හොඳයි. ඔව් 6ක් 3ෙන් බෙදන්න පුළුවන්. 15ක් 3ෙන් බෙදන්න පුළුවන්. කීය දෙන්නේ? 6ට 3 ඒවා 2යි. 15ට 3 ඒවා 5යි. ඔන්න පුතේ මේ 6/15 අනුපාතේ සරලම ආකාරයෙන් ලියුවාම 2/5යි කියලා එනවා. ඊට පස්සේ 14 අනු 35 අනුපාතය සරලම ආකාරයෙන් ලියන්න ඕනේ කීයෙන්ද බෙදන්න පුළුවන් 14යි 35යි ඔව් බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව පුතේ 14යි 35යි 7ෙන් බෙදන්න පුළුවන් 7ෙන් බෙදන්න පුළුවන් හරි 14 7ෙන් බෙදුවොත් 2යි 14ක 7 ඒවා 2යි 35ට 7 ඒවා 5යි දැකලා අන්න ඒ අනුපාතෙත් මම සරලම ආකාරයෙන් ලිව්වා 14 අනු 35 අනුපාතෙත් සරලම ආකාරයෙන් ලිව්වා 2 අනු 5යි ආවේ 6 අනු 15 අනුපාතෙත් සරලම ආකාරයෙන් ලිව්වහම 2 අනු 5යි ආවේ ඒ කියන්නේ පුතේ මෙයා මෙයාට සමානයි ගාණේ අහන අන්තිමට එමගින් එම අනුපාත දෙක තුල්ලකව පෙන්වන්න සමානයි නේද මේ මෙයා සරල කරාම 2 අනු 5 මෙයා සරල කරාම 2 අනු 5 ඒ කියන්නේ පුතේ මොකද වෙන්නේ ඈ සමානයි ඒ කියන්නේ තුල්ල වෙනවා තේරෙනවද ඒක හරි තුල්ල වෙනවා තේරිච්ච කට්ටිය අතුස්සන්න මේ අනුපාතය සරලම ආකාරයෙන් ලියුවාම එන්නේ 2/5 මෙයා සරල කරාම එන්නේ 2/5 නේ සමානයි මයි මේ සමාන ලකුණු දැම්මේ හරි සමාන නිසා තුල්ල වෙන්නේ සමාන නිසා තුල්ල වේ උදේ දැන් අපි මේ අද පාඩම මේක ඉවර කරන්න ඕනේ ගයිය හරි තව පොඩි අභ්‍යාසයක් දිනවා ඒකෙත් ගණන් දෙකක් තුනක් හදලාම නවත්තන්න එතකොට පාඩම ඉවරයිනේ හරි ඉක්මන් කරන්න හරි මේකේ ඉතුරු ගණන් ටික හදන්න ඉඩ තිබ්බ නේද හරි තව විනාඩි 10ක් 15ක් විතර යයි පාඩම ඉවර වෙන්න එනික හදාන්න ඕනේ ඊට තිබ්බ ටික බෙදලා ගියා හරි දැන් මුදී අපිට පාඩමේ මේ ඉති කොටසක් තියෙනවා අනුපාතික අනුපාතික අනුපාතිකව දාලා ලියන්න අනුපාතික අනුපාතික මේක නම් තුටි කොටසක් લેසි හරි මොකද්ද මේ පුතේ අනුපාතික කියලා කියන්නේ ඈ මෙන්න මේ වගේ ඒවා හරිද දැන් හිතන්නකෝ පැන්සලක මිල රුපියල් 10යි පැන්සලක මිල රුපියල් 10යි අපෙන් අහනවා පැන්සල් 5ක මිල කීයද හරි ලේසි පැන්සලක මිල රුපියල් 10ක් මේ
එවැනි පැන්සල් පහක මිල කීයද? අත උස්සන්න. පැන්සලක මිල රුපියල් 10ක් නම් අත උස්සන්න. පැන්සල් පහක මිල කීයද? ඈ? එක පැන්සලක මිල රුපියල් 10ක් නම් පැන්සල් පහක මිල 10ව 5ක් රුපියල් කීයද? ඔව් උත්තර දාන්න. රුපියල් 50යි හොඳයි. හරිද? එතකොට පුතේ හිතන්න මම තව එකක් කියන්නම්. කේක් සෑදීමට පිටි කිලෝ 1කට බිත්තර 10ක් දානවා නම් පිටි කිලෝ 1කට බිත්තර 10ක් දානවා නේ? මම අහනවා පිටි කිලෝ 2කට බිත්තර කීයක් දාන්න ඕනේද? පිටි කිලෝ 1කට බිත්තර 10ක් දානවා නම් පිටි කිලෝ 2කට බිත්තර කීයක් දාන්න ඕනේද? තකල 20ක්. හොඳයි. හරි. ඊට පස්සේ වාහනයකට තෙල් ලීටරයක් ගහලා කිලෝමීටර 12ක් යන්න පුළුවන් නම් තෙල් ලීටර 2ක් ගහලා කිලෝමීටර කීයක් යන්න පුළුවන්ද? නේ අපිට ඔන්න ඔය වගේ ඈ ඔව් කිලෝමීටර 24ක් යන්න පුළුවන් නේද? තේරෙනවද? හරි. ඔන්න ඔය වගේ ඒවා පුතේ අපිට කියන්න පුළුවන් අනුපාතික කියලා. මොනවද? අනුපාතික. හරි. ඊට පස්සේ මම මෙහෙම කියනවා. පුතේ පේරගෙඩි 5ක මිල රුපියල් 100 නම් එක පේරගෙඩියක මිල කීයද? පේරගෙඩි 5ක මිල රුපියල් 100 නම් එක පේරගෙඩියක මිල කීයද? පේරගෙඩි 5ක මිල රුපියල් 100 නම් එක පේරගෙඩියක මිල කීයද? හ්ම්? 100 පහට බෙදන්න ඕනේ. රුපියල් 20යි නේ? ඔව්. එන්නේ ඒ වගේ ඔපුතේ අපි මේ අනුපාතික වශයෙන් තමයි හඳුන්වන්නේ. අනුපාතික. අනුපාතික. හරි. දැන් මේකේ පුතේ අපිට ඉතින් අභ්‍යාස මාලාවක් තියෙනවා කරන්න. මේ 21 3 අභ්‍යාසෙ. හරි. අපි පොඩි ගණන් දෙකක් විතර හදලා නවත්වමු. හරිද? 21 3 අභ්‍යාසෙ. දැන් 21 3 අභ්‍යාසය ප්‍රශ්නාංක 1. හරි. 21 3 අභ්‍යාසය ප්‍රශ්නාංක 1. ලේසි ගණන් ටිකක් තියෙන අපි ටිකක් හදලා නවත්තමු ඈ විනාඩි 10ක් විතර යද්දී. හරි. පුතේ හැමෝම ගාන කියවන්න ඒක තියෙනවනේ දැන් අච්චුපුතේත් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ නම් කොහොමද තියෙනවා 21 3 අභ්‍යාසය. හම්බුණාද? පෑනක මිල රුපියල් 12ක් වේ නම් එවැනි පෑන් 5ක මිල කොපමණද? පුතේ පෑනක මිල රුපියල් 12ක් නම් ඒ වගේ පෑන් 5ක මිල හොයන්න 12 පහෙන් වැඩි කරලා උත්තරේ ගන්න. 21 3 අභ්‍යාසයේ පළවෙනි ගාන. හරි ලේසි. එක පෑනක මිල රුපියල් 12යි නම් ඒ වගේ පෑන් 5ක මිල වැඩි කරන්න ටක් ගාලා. පස්වරක් දෙක 10ෙන් බිඳුව දැම්මා. එකක් විතරයි. පස්වරක් එක 5යි 1යි 6යි. පුතේ රුපියල් කීයද එන්නේ? ඈ 60යි. තේරෙනව නේද? හරි. ප්‍රශ්නාංක දෙක ටක් ගාලා හදමු. එක් මිනිත ටක් ගාලා හදන්න යන්න මම ගණන් තුනක් හතරක් හදලා නවත්තන්න. පැය දෙකකදී කිලෝමීටර 75ක දුරක් ගමන් කරන වාහනයක් පැය හතරකදී කොපමණ දුරක් ගමන් කරයිද? පැය දෙකකට කිලෝමීටර 75ක් යනවා. එහෙනම් පැය හතරකට පැය හතරක් කියන්නේ පුතේ පැය දෙකේම දෙකක් නේ. පැය දෙකකට කිලෝමීටර 75ක් යනවා. ඊළඟ පැය දෙකෙත් ආයි කිලෝමීටර 75ක් යනවා. එහෙනම් 75 ඒවා දෙකක්. හොඳයි. ඕ කිලෝමීටර 75 ඒවා දෙකක් නේද යන්නේ? ඇයි? පැය දෙකකට කිලෝමීටර 75ක් යනවා. ඊළඟ පැය දෙකෙත් කිලෝමීටර 75ක් යනවා. දැන් පැය හතරක් ගිහිල්ලා. එහෙනම් පුතේ කිලෝමීටර 75 ඒවා දෙකක් එකතු කරාම වාහනේ ගිහිල්ලා තියෙනවා කිලෝමීටර 150ක්. හරි ලේසි. විභාගෙට ඔය වගේ ප්‍රශ්න අහනම ඔබට පුතේ අපි කියන්නේ අනුපාතික කියලා. අනුපාත නෙමෙයි අනුපාතික. තේරෙනවද? අනුපාතික. අනුපාත ලකුණ දාන්න බෑ මේවට. හරි.
ප්‍රශ්නාංක 3 අඩගාල කරලා උත්තරය අරන් දෙන්න. ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 20ක් යන්න පුළුවන් මෝටර රථයකට. ඉන්ධන ලීටරයක් ගහගත්තොත් ටැංකියට කිලෝමීටර් 20ක් යන්න පුළුවන් වාහනේ. අපෙන් අහනවා කිලෝමීටර 120ක දුරක් යාමට පුළුවන් නම් කියන්න තෙල් ලීටර කීයක් ඕනේද? හරි ලේසි. කිලෝමීටර 20ක් යන්න 1 ලීටරයක් යනවා. නේ? තෙල්. කිලෝමීටර 120ක් යන්න මොකද කරන්න ඕනේ? 120ට 20 ඒවා බලුවා නම් හරි මේ. ඔව්. පුතේ 120 බෙදන්නකො 20ෙන් කීයද? ඈ කෙලින්ම 120ට 20 ඒවා 6යි. ඔව් 6 වරක් 20 120යි. හරි. ඒ කියන්නේ පුතේ ඉන්ධන ලීටර 6ක් යනවා. හරි. 1 ලීටරයකින් කිලෝමීටර 20ක් යන්න පුළුවන්. තව ලීටරයක් ගැහුවොත් තව කිලෝමීටර 20ක් යන්න පුළුවන්. තව ලීටරයක් ගැහුවොත් තව 20ක් යන්න පුළුවන්. ඔය වගේ 20 ඒවා 6ක් තියෙනවනේ 120ට කිලෝමීටර. එහෙනම් ලීටර 6ක් ගන්න ඕනේ. මට කියන්න ඔය ගණන් තුන හොඳට තේරිච්ච කට්ටිය අත උස්සන්න. තව ගණක් හදලා දෙකක් හදලා නවත්තු. ප්‍රශ්නාංක 4. එතකොට පුතේ පාඩම ඉවරයිනේ. ඒකයි හැදුවේ නැත්තම්. හැදුවක් නැහැ. ප්‍රශ්නාංක 4. සීනි කිලෝග්‍රෑම් 1ක ප්‍රමාණයක් ඒකෝප්ප 40ක් සෑදීම සඳහා සෑහේනම්. ඒ කියන්නේ සීනි කිලෝ එකකින් පුතේ තේකෝප්ප 40කට අවශ්‍ය සීනි දාගන්න පුළුවන්. ඒකෝප්ප 240ක් හදන්න සීනි කොච්චරක් අවශ්‍ය වෙයිද? 3 කිලෝ එකක් තිබ්බොත් තේකෝප්ප 40ක් හදන්න පුළුවන්. අපිට තේකෝප්ප 240ක් හදන්න බලන්න 40 ඒවා කීයක් තියනවද 240ට? 240 40 බෙදන්න. හරියටම පුතේ කීයද එන්නේ? 240ට 40 ඒවා හරියටම ඔව් 6යි. 6 වරක් 40 240යි නේ. හරි එහෙනම් කොච්චරක් යනවද ඈ සීනි කිලෝ 6ක් ඕනේ හරිද සීනි කිලෝ 6ක් අවශ්‍ය වෙනවා හරි නේද සීනි කිලෝ එකකින් තේකෝප්ප 40ක් හැදුවේ හැකි තව සීනි කිලෝ එකකින් තව තේකෝප්ප 40ක් හැදුවේ හැකි කොහොම 40 ඒවා 6ක් මේ 240ක් කියන්නේ එහෙනම් සීනි කිලෝ එක ඒවා 6ක් සීනි කිලෝ 6ක් ඕනේ තවයක ගානයි පහයි ඉතරයි හදන්නේ ඉතුරු දෙක හොම්වර්ක් ඈ හරි එකක් තේරුණාද පස්සේ ගාන ස්ටලිම් පවුන් පුතේ මොනවද ස්ටලිම් පවුන් කියන්නේ ඔයගොල්ලෝ දන්නව නේද පුතේ එක එක රටවල් වල පාවිච්චි කරන මුදල් ලේඛක වෙනස් දැන් ලංකාවේ නම් රුපියල් ඉන්දියාවේ නම් ඉන්දියානු රුපියල් ඇමරිකාවේ ඩොලර් ජපානයේ යෙන් නේ දන්නව නේද එංගලන්තේ ස්ටලිම් පවුන් එහෙම අහලා තිනවද ඈ මුදල් ඒකක එක එක ඒවා එක එක රටවල් වල තියෙන්නේ. ඕ. එතකොට පුතේ ස්ටර්ලින් පවුන් කියන ඒකකය පාවිච්චි කරනවා එංගලන්තේ, බ්‍රිතාන්‍යයේ කියන රටේ. ස්ටර්ලින් පවුන් එකක් කියන්නේ පුතේ රුපියල් කොච්චරක්ද? ශ්‍රී ලංකාවේ රුපියල් 217ක් වෙනවා. අන්න ස්ටර්ලින් පවුන් එකක වටිනාකම රුපියල් වලින් 217යි. නේ? අන්න ස්ටර්ලින් පවුන් 8ක වටිනාකම රුපියල් වලින් කීයක්ද එහෙනම් ස්ටර්ලින් පවුන් 1ක් කියන්නේ රුපියල් 217ක් ස්ටර්ලින් පවුන් 8ක් කියන්නේ එහෙනම් රුපියල් 217ව 8ක් නේද තේරෙන කට්ටිය අතුස්සන්න 217ව 8ක් අන්න 217 8ෙන් වැඩි කරන්න ඕනේ හොඳයි 8 වරක් හත 56 නේ 6 දැම්ම 5ක් ඉතුරුයි 8 වරක් එක 8යි 5යි 13යි 3 දැම්ම ආයෙ 1ක් ඉතුරුයි හරි 8 වරක් දෙක 16යි 1යි 17යි පුතේ කීයක් වෙනවද ඔව් රුපියල් හොඳයි 1736ක් වෙනවා ස්ටර්ලින් පවුන් 8ක වටිනාකම ලංකාවේ රුපියල් වලින් 1736ක් වෙනවා හරි පුතේ ඔය ගණන් පහ තේරිච්ච කට්ටිය අත උස්සන්න ඕවට අපි කියන්නේ අනුපාතික හරි එහෙනම් පුතේ අපි අතනින් ඉවරයි ඉතුරු ගණන් දෙක 6යි 7යි හොම්වර්ක් මාක් කරගන්න හදන්න ඕනේ. දැන් පුතේ අපි ලබන සතියේ එතකොට අහගන්න චූට්ටක්. දැන් ඕගොල්ලෝ මම දුන්න නේද රෙකෝඩින් එකක් බලන්න. දත්ත රැස් කිරීම හා නිරූපණය 22 පාඩමේ රෙකෝඩින් එක බලන්න දුන්නා. බලමු කට්ටි ඉන්නව නේද ඔක්කොම. හරි.
මේ දත්ත රැස් කිරීම හා නිරූපණය කියන පාඩමයි දත්ත අර්ථකථනය කියන පාඩමයි එක වගේ පාඩම් දෙකක් නිසා ඒකේ මම රෙකෝඩින් තමයි දෙන්නේ හරි ඉතින් මම ලබන සතියේ ඕගොල්ලන්ට උගන්වන්න දර්ශක පාඩම මොකද උගන්වන්නේ 24 දර්ශක පාඩම මේ අලුත් ටියුට් එක නැති ළමයි ඉල්ල ගන්න ඕනේ අලුත් ටියුට් එක ඒක තමයි මේ අන්තිම පාඩම් හතර ගණන් තියෙන්නේ හරිද ඔව් දත්ත රැස් කිරීම හා නිරූපණයයි දත්ත අර්ථකථනය කියන පාඩම් දෙක 22 23 පුතාලා රෙකෝඩින් ඉල්ලම් බලන්න ඕනේ අනිවාර්යෙන්ම හරිනේ ලබන සතියේ ක්ලාස් එකේ දර්ශක පාඩම මම පන්තිය උගන්වනවා 24 පාඩම තේරුණාද හරි හොඳයි එහෙනම් ටියුට් නැති කට්ටිය ටියුට් ඉල්ල ගන්න අර රෙකෝඩින් ඉල්ලගෙන බලන්න දත්ත නිරූපණ අර්ථකථන පාඩම් දෙක එහෙනම් පුතේ අපි හෝම්වර්ක් ටිකක් කරලා ලබන සතියේ ක්ලාස් එකට එමු දර්ශක පාඩම උගන්වනවා ලබන සතියේ ක්ලාස් එකේ එහෙනම් අයිබෝවන් උසර්ණයි පරිසම් දෙන්න.